Va a ser en año, otra. සුබ දවසක්. අද විශේෂයෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අපි කැබිනට් මණ්ඩලයේ ලෙස ගිය දවසේ දිරිඳුන් දුන්නා කට්ට ගන්න වසන්ත. ඒ අනුව අද අමාත්‍යවරු ඊයේ තදත් වැඩපාර ගැනීම සිද්ධ කරනවා. වෙළඳ වාණිජ වගේම ආහාර සුරක්ෂිතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද මේ වෙළඳ අමාත්‍යංශයේදී වැඩපාර ගැනීම සිදු කරා. අපේ රටේ ජනතාව අපේක්ෂා කරපු දේශපාලන පරිවර්තනය, පහුගිය සැප්තැම්බර් 21 වෙනිදා ආරම්භ කරපු පරිවර්තනය, මේ පහුගිය 14 වෙනිදා නොවැම්බර් 14 වෙනිදා ජනතාව අතිවිශාල ලෙස අපේක්ෂා සහගතව බලාපොරොත්තු සහිතව 3/2කට වැඩි බහුතරයක් සහිතව ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බලය ලබා දුන්නා. ඒ ලබා දීපු බලය සමග අපි මේ වෙනකොට කැබිනට් මණ්ඩලය නම් කරලා තියෙනවා. අපි ජනතාවට කිව්වා, රටට කිව්වා 25කට අඩු කැබිනට් මණ්ඩලයක් අපි නම් කරන්න කියලා. ජනාධිපතිවරයා සමග 25 දිනකට අපි කැබිනට් මණ්ඩලයක් අපි මේ වෙනකොට නම් කරලා, ඒ කැබිනට් මණ්ඩලයේ පළවෙනි කැබිනට් රැස්වීම අද උදේ වරුවේ අපි තිබුණා. ඉතින් අද සිට අපි වැඩ බාරගත්ත, වැඩ ආරම්භ කරලා තියෙනවා. වෙළඳ වාණිජ වගේම ආහාර සුරක්ෂිතා සමපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස සාමූහික වගකීමක් කැබිනට් මණ්ඩලයේ දරමින් මේ රටේ ජනතාවට අවශ්‍ය එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම
ජීවත් වෙන්න පහසු වටපිටාවක් ගොඩනැගීමේ වගකීම පැවරලා තියෙන රජයට. ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් මහහට පැවරු වගකීම අමාත්‍ය මණ්ඩලයේ විසින් මහහට පැවරු වගකීම තමයි මේ අමාත්‍යංශයේ කටයුතු මෙහෙවීම. ඉතින් මා විශ්වාස කරනවා මේ කාර්ය මණ්ඩලය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශ කාර්ය මණ්ඩලත් ඒ වගේම අමාත්‍යංශ යටතේ තියෙන ආයතන ඒකාබද්ධ කරගෙන අපි අපේක්ෂා කරන ඉලක්කය සඳහා මේ රට ගෙනියන්න. මේ රටේ ජනතාව අපේක්ෂා කරන ඒ සංවර්ධ රටක් පොහොසත් රටක් ගොඩනැගීම වෙනුවෙන් තුන් වේල කාලය ඇඳලා ඉන්න පුළුවන් රටක් හදන්න ඕන ඉස්සරලා. ඒ නිසා මේ රටේ මිනිස්සු ඉපදුනාට ජීවත් වෙන එක වෙනුවට මේ රටේ මිනිස්සුන්ට වඩා හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දෙන එක තමයි අපේ වගකීම. ඒ නිසා කෘෂිකාර්මිකයන් ගත්තත් 365 දවසම ගොවිතැන් කරන්න පුළුවන් රටක අපි අද වෙනකොට සහල් අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. නිෂ්පාදන අර්බුදයන් වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අපිට පිටිපස්සෙන් ඉන්න ලෝකේ බොහෝ රටවල් අපිට අපි වගේ අවස්ථා නැති රටවල් තමන්ගේ රටවලවත් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරගනිද්දී අපි මුහුණ දෙන අර්බුදයට උත්තර හොයන කෘෂිකර්ම අමාත්‍යාංශ පැත්තෙන් අපි අපේ වැඩපිළිවෙල සකස් කරමින් තියෙනවා. ජනාධිපතිවරයා ජාතික ජන බලවේගය ලෙස අපේ ආර්ථික ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල හෙට දවසේ අනිද්දා දවසේ 21 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන නියමිතව තිබෙනවා. මේ වැඩපිළිවෙල සමගාමීව මේ අමාත්‍යාංශයට පැවරෙච්ච කාර්යභාරය මේ අමාත්‍යාංශයේ වගකීම ඉටු කරමින් මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගීමට අවශ්‍ය කරන පරිසරය සකස් කිරීම එදිනෙදා ජීවත් වෙන්න ඕන කරන වටපිටාව සකස් කිරීම තමයි අපේ කාර්යභාරය. ආනයන අපනයන වෙළඳාමේ සිට අපනයන සංවර්ධනය දක්වා සමපකාර ශේෂ්ත්‍රයේ මුහුණ දීලා තියෙන අර්බුදය වගේම සමපකාර ශේෂ්ත්‍රයේ ගොඩනැගීම හරහා ග්‍රාමීය ජනතාවට භාණ්ඩ හා සේවා ප්‍රවාහනයේ බෙදා හැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමත් ඒ වගේම නිතර නිතර වෙළඳපොළ තුළ මතුවෙන මේ ආහාර හිගයන් ඇති කරන මේ මාෆියාවන් පරද්දලා අඛණ්ඩ ආහාර සැපයුමක් ලබා දෙමින් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයකින් තොරව ලබා දෙමින් ඒ කැබිනට් මණ්ඩලය සමග සාමූහිකව මේ සාමූහික වගකීම් ඉටු කරමින් වැඩ කරන්න අමාත්‍යවරයා ලෙස අද දවසේ සිට අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි ඉසුතිවන්ත වෙනවා මේ රටේ ජනතාවට වගේම මේ කටයුත්ත වෙනුවෙන් වෙහෙස මහන්සි වෙච්ච මේ රටේ වගේම පිටරටවල ඉන්න අපේ හිතවතුන්ටත් ඔබ තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් අපි වැඩ කරනවා. ඒ වගේ මාධ්‍යවේදී හිතවතුන් ලෙස ඔබටත් මේ කාර්යාවේදී අපිත් එක්ක අත්වලමින් සිටියා. ඒ නිසා ඉදිරියටත් අපි ආරාධනා කරනවා අපිත් එක්ක වැඩ කරන්න, එකතු වෙන්න, අපි ගැන කතා කරන්න, ඒ වගේම හොඳ දේ රටට ගෙනියන්න අපි උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් අපිත් එක්ක ඉන්න කෙනා ආරාධනය අපි කරනවා. සාමාත්‍යංශවල කාර්ය මණ්ඩලවල ඒ අවශ්‍ය ටාගට් වලට ඒ ඉලක්ක වලට ගෙනියන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන මඟ පෙන්වීම කරන නායකත්වය දෙන්න ඇමතිවරයා ලෙස මගේ පැත්තෙන් මම මට පැවරිච්ච කැබිනට් මණ්ඩලෙන් පැවරිච්ච වගකීම ඉටු කරමින් ජනාධිපති අනුරාධ සානායක සහෝදරයා සමග ජාතික ජන බලවේගයේ මේ ගෙන යන වැඩපිළිවෙල පොහොසත් රටක ලස්සන ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මේ රටේ මිනිස්සු කරපු කැපකිරීමවල පරිත්‍යාගයන්වල වටිනාකම හෙට දවසේ අනාගත පරම්පරාවට වඩා හොඳ රටක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අපි මහන්සි වෙනවා වැඩ කරනවා. ඒ සඳහා ඔබේ සහයෝගයත් බලාපොරොත්තු වෙමින් අපි හොඳ රටක් හදමු. ලස්සන රටක් ගොඩනැගීම වෙනුවෙන් අපිත් එක්ක අත්වල බැඳගන්න කියන ආරාධනය අපි මේ මොහොතේ කරනවා. අමුතුම උත්සව සමයක් ආරම්භ වුණේ දැන්ටමත් වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙන මේ සඳහා. ඔව් අනිවාර්යෙන් අදහවසත් අපි මේ සහල් ප්‍රශ්නෙට උත්තර හොයන්න සාකච්ඡාවක් ඇඳවලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යවරයාත් අදාළ නිලධාරීන් සමග. ඉතාම කඩිනමින් අපි මේ තීරණය ගන්නවා. සහල්වල හිගයක් පවතිනවා. ඉතින් මේ සමහර කරුණු එළියට කිව්වහම ඒවට අදාළ සමහර සැලසුම් සකස් කරන්න සමහර අය බලන් ඉන්නවා. අපි ඒකට අදාළ සැලසුම් සියල්ල සකස් කරමින් තියෙන අපි තීරණ අරගෙන ක්‍රියාත්මක කරනවා. ගොඩක් අයට දනගස්සන්න බැරි වෙච්ච මේ හාල් මාෆියාව 100%ක් නවත්තනවා කියන විශ්වාසය ජනතාවට දෙන්න පුළුවන්ද? අපේ රටේ මාෆියාවන් හැදුවේ අපේ රටේ දේශපාලන මාෆියාකාරයෝ. ජනතාවේ සියලු දෙනා මේ දේශපාලන වේදිකාවෙන් දේශපාලන භූමියෙන් අයින් කරලා තියෙනවා. ඒ නිසා දැන් හැමෝටම ව්‍යාපාර කරගන්න පුළුවන්. හැබැයි ඒ වගේ ජනතාව පීඩාවට පත් කරන්න බෑ. ඒ නිසා ව්‍යාපාරිකයෝ නේ අපේ රටේ. පෞද්ගලිකංශය රාජ්‍යංශය දෙකම එකතු වෙලා අපි මේ රටේ ජනතාවට සේවා සපයන්න තියෙනවා. ඒ නිසා මෙතෙක් කල් කවුරු හරි රාජ්‍ය බලයත් මුදල් බලයත් පාවිච්චි කරගෙන ඒ වගේ ජනතාව පීඩාවට පත් වෙන වැඩ කරා නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ඒව කරන්න බැරි වෙයි. ඒ නිසා ජනතාවට සහන සලසන තමයි ආණ්ඩුවේ වගකීම. ඒ නිසා අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව, එයා ගොවියද පාරිභෝගිකයද මේ සියලු දෙනා එක්ක මේ කටයුත්ත ඉස්සරහට කරගෙන තමයි අපි හදන්නේ. ඒ නිසා ව්‍යාපාරිකයන්ටත් තියෙන්නේ මේ තමන්ගේ ව්‍යාපාරය ව්‍යාපාරයක් ලෙස කරගෙන යන එක.
ඒක ජනතාව පීඩාවට පත් නොවන එකක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ගොවියක් පීඩාවට පත් වෙලා පාරිභෝගිකයක් පීඩාවට පත් වෙලා අතරමැදියෙක් විතරක් හැමදාම මේකෙන් ලාභ ලබනවනේ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවට ගොවියටත් වඩා හොඳ හෙට දවසක් පාරිභෝගිකයටත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන එක තමයි රජයේ වගකීම. ඒ නිසා ඒ අතර අතරමැද කාර්යභාරය කරන ව්‍යාපාරිකයටත් සාධාරණ ලාභයක් ලැබෙමින් ඔහුගේ ව්‍යාපාරත් කරගෙන යන ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම නොවන අයට අපි අපිට සිද්ධ වෙයි රජයක් හැටියට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න. අවසන් වශයෙන් පක්ෂයක් විදියට ජනතාවට දීපු ප්‍රධානම පොරොන්දුව තමයි අත්‍යවශ්‍ය බවල භාණ්ඩ මිල ඉතා ශීඝ්‍රයෙන් පාර්ලිමේන්තුවට ගේනවා කියන එක. මේ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ඔව් අනිවාර්යෙන් ජනාධිපතිවරයා මට හිතෙන්නේ මහමැතිවරණයෙන් පසුවත් ඒ වගේම මේ පිළිබඳව කතා බහ කරද්දීත් සඳහන් කළා. 21 වෙනිදා ජාතිය පාර්ලිමේන්තුවේදී අපි රටේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. එදී මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවපු බදු සහ පුද්ගලයන් මත පනවපු බදු තියෙනවා අසාධාරණ ලෙස. ඒ වගේ මේ භාණ්ඩ මත විවිධ අවස්ථාවල පනවපු බදු වෙනුවට අපේ බදු ප්‍රතිපත්තිය සහ බදු සංශෝධනය කිරීම පිළිබඳව ජාතික ජනබලවේග ඉදිරි අයවැය සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඉන්නේ. ඒ වගේදී මේ අවශ්‍ය වෙනස්කම් සංශෝධන කරලා තුන් වේල කාලා ඉන්න පුළුවන් රටක් අපි හදනවා. ඒ නිසා හැම කෙනාගේම මේ ප්‍රශ්නට උත්තරය හොයන ජාතික ජනබල විසින් කටයුතු කරනවා. ඒ නිසා මිනිස්සුන්ගේ මේ බඩට ගහලා තියෙන එක නවත්තන්න ආණ්ඩුවක් සහ අනිවාර්යයෙන් මේ තීරණ ගන්නවා. අවසාන වශයෙන් අහන්න තියෙන මේ ජාතික මිල කොමිසම ක්‍රියාත්මක කරන්න ඕන. ප්‍රයිස් ඉන්ක්‍රීස්යක් වෙනවා නම් ඒ මිල කොමිසම හරහා තමයි මිල වැඩි කරන්න ඕන. අන්න ඒ විදිහට තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් ඔබ වසන්ත සමරසිංහ දේශපාලන විඥානයක් තියෙනවා. ඒ වගේම කම්කරු විඥානයක් තියෙනවා. ඔබතුමා වගේ කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. ඔව් බැහැවා වගේ තියෙන්නේ අපේ රටේ ජනතාවගේ හද ගැස්ම තේරෙන්නේ නැත්තම් මොන කොමිසම් තිබ්බත් වැඩක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඒ නිසා කොමිසමකට කරන්න තියෙන කාර්යභාරයක් තියෙන්නේ ආණ්ඩුවකට කරන්න බැරි නම් තව කොමිසමකින් උපදෙස් ගන්න කියන්නේ. ඉතින් මේ ආණ්ඩුව හැදුවේ ජනතාවගේ හද ගැස්ම තේරෙන ආණ්ඩුවක්. ඒ නිසා අපි හිතනවා රටේ ජනතාවත් එක්ක මේ වැඩේ කරන්න යද්දී තව තාක්ෂණික සහාය වුමනයි නම් අපි මේ පිළිබඳව සහාය ගන්න ඒ ශේෂ්ත්‍රවල සහාය ගන්න අපි කටයුතු කරනවා. ඒ නිසා ජනතාවට සහන දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති මේ තීන්දුව తీරන සියල්ල ගන්න ආණ්ඩුව සූදානම්. ඒ තීන්දුව తీරන අපි ගන්නවා. හරි, thank you. බොහොම ස්තුතියි.